දෙනෙක්ම ඉල්ලලා තිබුණා පාස්තා හදන හැටි කියලා දෙන්න කියලා. ඉතින් මේ ෂණිකව ඉක්මනින්ම අඩුවිය දෙමින් ෂණිකව හදාගන්න පාස්තා වර්ග දෙකක් විතර තියෙනවා විතර මම ඔයාලට අද කියලා දෙන්න. ඉතින් මේ අපි බලමු දැන් මේ ඉස්සලාම මම හදාගන්න යන්නේ මේ විග පාස්තා එක තමයි. ඉතින් ඉක්මනින්ම අඩුවිය දෙමින්ම හදාගන්නේ කොහොමද කියලා බලමු අපි දැන්. මේ දැන් මගේ වතුර එක පැහැෙනවා. ඉතින් අපි දැන් මේ පාස්තා එක තම්බ ගන්න. මේකට ලුණු එකතු කරමු. Ikan nisa, ini masih api mekat dagan na sos sih kahdagan na hari balam udah. Dan mekat hari itu mina di atas tempe noni muka de paket kita hal dene mina di atas api e permane itu mau tambah gamu. Dan api mana bajen ya clip itu agak ta pasta kah tempe natare, mevagi olu tel tika ikut keranda olu tel tehendi deka kitera. Mevagi tel lah, mevagi keranda vali kita lepa olu tel kaya mama. Anda naik kela olu itu telhon daya yang kita, ini masih apa mereka itu room mereka tuh kerja, mangga orang itu awasnya kalau jadi mereka itu dadi untuk balangan deh, mereka di room kotak mereka dia dekat tuh kerja, terus mereka tapi mereka dia kotak posin tadi mau. Kakali sos kita ini masih kita kerjakan. Kakali sos kopi kita ikut kerjakan nanti. Yang kita ikut kerjakan. Ini apa rasanya? Mereka tuh lumut kita tuh kerjakan doya lah. Ya, kita tuh ready. Amat terkenal nih papi pasta kita kalau kalau mau kerjakan none. Nanti dia tuh. මේ වගේ කලවම් කරගන්න කෑරුප්පකින් මේ විදිහට මෙන්න මේ විදිහට උස්සලා නැත්තම් එකට ඇලෙන්න බලනවා මේ විදිහට ඔයාලට මේක කඩට සැරට ඕන නම් ඔයගොල්ලන්ට කෑරි මිරිස් එහෙම එකතු කරගන්න පුළුවනි මම කෑරි මිරිස් තේහෙන් දක්වවි චූට්ටක් එකතු කරගත්තේ ඊළඟට මම මේක ග්‍රෑම් 80ක සාඩින් ටිකක් එකතු කරගන්නවා මේ විදිහට ඔයාලා පාස්තා ගන්න ප්‍රමාණය අනුව මම ගත්තු මේ ජාති ටික ඔයගොල්ලන්ට වැඩි කරගන්න පුළුවනි මම පාස්තා ග්‍රෑම් 150කට තමයි මේ දාගත්තේ මේකට මේ තව සීනි පොඩක් එකතු කරගන්න මෙතන හරියට මේ තේ හැන්දක ප්‍රමාණය තමයි සීනි තියෙන්නේ මොකද මේ තක්කලි සෝස් එකේ මේ ඇඹුල් ගතියක් වගේ තියෙනවා නම් ඒක නැතුව යන්න මේ විදිහට හරි ඉක්මනට උයාගත්ත හැකි ශනිකව මේ මේ සෝස් එක අර පාස්තා එක විනාඩි 8යි තැම්මෙන්නේ ඒ විනාඩි 8ට තමයි සෝස් එකක් හදාගන්නේ ඊගාවට මම මේකට කළු ඔලිව් වෙඩි ටිකක් එකතු කරගන්නවා මේක ඇට ඉවත් කරන ලද කළු ඔලුව වෙඩි ටිකක් මම ඒකත් මේ විදිහට එකතු කරගන්නවා මේකට ඔබලන්ට ඔලුව ඔලුව නැත්තම් ඔලුව නැත් එකතු කරගත්තේ නැතුවට කමක් නැහැ මේ විදිහට ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ වෙලාවේ රසාණුව ලුණු දාගන්න ලුණු රසාණුව ඉතින් අපි බලමු අපේ පාස්තා එක කොහොමද කියලා
ඔන්න අපේ සෝස් එකක් දැන් හරියටම හැදිලා ඇති. ඊගාවට පාස්තා මේ වෙලාවේදී පෙකින්ද හොඳට මඩු කරගන්න. ඊගාවට අපේ පාස්තා එකත් හොඳටම තැඹිලා ඇති. අපි මේක සක්කාලා ඉක්මනින් කලවම් කරගමු. කාර්ය බහුල ඔයගොල්ලන්ට අඩු වේදනින් මේ වගේ හැන්දක් පාවිච්චි කරන්න. ඉක්මනින්ම මේක ගන්න පුළුවන්. ආයේ තරංග නම් නම් ඕනේ. මේ විදිහටම ගන්න පුළුවන් පාස්තා ටික ඔක්කොම. මේක ලිපේ තියෙද්දිම ඔයගොල්ලෝ කලවම් කරගන්න ලිපේ ගින්දර තියෙද්දිම ගින්දර අඩු කරලා ගින්දර මේ වෙලාවෙ හොඳටම ලිපි අඩු කර ගන්න ඕගොල්ලෝ. ඉතින් මේ වගේ මේකට පාස්ලි කොළ ටිකක් මේ වගේ මම අරන් තියනවා. ඒක මේ වගේ කපලා අන්තිම ටිකක් කරගමු. මේක දැන් මේ විදිහට ලොකු නාට කමන්නේ. ඉතින් ඔන්න මේ පාස්තක හරියට මම දැන් හැදිලා ඉවරයි. අපි දැන් ලිප වහගමු. ඇත්තටම මේ විනාඩියයි මේ පාස්තක හදන්න ගියේ. ඉතින් ඔයගොල්ලන්ට වැඩ පොඩ ඇරිලා ඇවිල්ලා ඉක්මනින් හදා ගන්න ඕන නම් මෙන්න ෂණිකව හදන පාස්තක හරිම රසයි. ඒක අපි දැන් මේ වගේ ගන්නට ඔන්න දැන් අපි පාස්තක හදාගෙන ඉවරයි. මේ එක්කෙනෙකුගේ ප්‍රමාණ පාස්තකක් තමයි මම මේ හදාගත්තේ. ඔන්න ඉතින් මේ මම මේ පාස්තය හදලා රසට හදාගත්තා. ඉතින් රට ලුණු සාඩින් ඔලිව් ගෙඩි තමයි මම පාවිච්චි කරේ. මම ඔයගොල්ලන්ට ඔලිව් ගෙඩි නැත්නම් ඔලිව් නැතුණත් කමන්නේ. රට ලුණු ටික ලොකුවට කපලා දාගන්න අපේ කටේ රසට මේ හරි හොඳයි. ඉතින් ඒ වගේම තමයි ඔයාලට හරිම ෂණිකව හදාගන්න පුළුවන්. හරියටම තව විනාඩි 7යි යන්නේ. මොකද පාස්තයක තැම්බෙන්නේ විනාඩි 7යි. මේ සෝස් එක හදාගන්නත් අපිට යන්නේ විනාඩි 7යි. හරි ඉක්මනටම හදාගත්ත හැකි. ඉතින් කාර්ය බහුල අපි කාටත් මේ වගේ ඉක්මන් ආහාර ෂණික ආහාර තමයි හදාගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මම මේ වගේ තවත් ඉක්මනින් ඉක්මනින්ම හදාගන්න පුළුවන් පාස්තා වර්ග ගොඩක් ඔයගොල්ලන්ට මම කියලා දෙන්නම් ඉදිරි වීඩියෝස් වල. ඉතින් මේ මාත් එක්ක රැඳී සිටින්න හැමදාම කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම මගේ වීඩියෝස් හොඳයි නම් ඔයගොල්ලෝ බලලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම යාළුවන් අතර ෂෙයා කරගන්න. ඒ වගේම මම හදන හැම කෑම වර්ගයක්ම ඔයගොල්ලෝ හදලා රස බලන්න. ඉතින් මට කියන්න ගුණ දොස් හොඳ නරක හැම දෙයක්ම මටත් කියන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයෙත් මේ වගේම රසම රස වීඩියෝ එකකින් අපි ඔයාලව හම්බෙන්න. සුබ දවසක් එතෙක් ඔයාලට.